मागे प्रेमवंत सहोदर सहोदरी अपगे क्रिस्तियानी जीविते तुल विशेषित एक क्रियावक्तमय अपतुलति बेंटोन सहोदरत्वे बहुविटदी मनुष्यो सहोदरत्वे कियन्नाव वचने सीमा वेलाति बेन आकार कीपयक मावट मतक करन्न कैमति एक तमय बहु दिने कितनवा सहोदरत्वे पंगुकारकम दरन्ने इरुदिन देव मेहेदी कियला तव पिरिसक सितनवा इरुदिन देव मेहेन पशुव पवत्तन संग्रहय भुक्ति विदियमे अवस्थाव सहोदरत्वे पिलिंबुवीमक् कियला तव तवसावक मनुष्यो विशेषित उत्सवयाकट कितुनु अय कंदवा गीतिका कीपयक गायना कर याज्ञावक कोट ओन आहार अनुभव किरीमेन ओहुन्गे सहोदरत्वे पेन्नुम करंट उत्साह दरनो मे मा अधास के रुआव नत्ताम संधान के रुआव मे कारणावन वलट ओब्बेन तव बहु देवल वेन्न पुलुवन समहारा कितुनु अय तमन्गे සහෝදරත්වය තරුණ තරුණියන් අතර ඇති කරන්න විවිධාකාර තරඟකාරීත්වයේ ක්‍රීඩාවන් විවිධ දේ කරන මේවා කොයිතරම් දුරට බයිබලය හා එකඟද කියා සෝදිසි කර කල්පනා කර බැලීම සතුයි ඔබ සතුයි දැන් මගේ ප්‍රශ්නය තමයි මෙවැනි තත්වයකට ලෝකය පත්ව තිබෙද්දී අපිට සහෝදරත්වයක් පවත්වන්න ක්‍රමවේදයක් ඇත්තේම නැති මට්ටමට පත් වෙලා එසේනම් එමනිසා මා කියන්න කැමති ඊයත සඳහන් කෙරුවා වූ ඒ සියලුම දේවල් වල තිබෙන්නේ මාංශමය ආකාරයෙන් දක්වන සහෝදරත්වය තුල තිබෙනා වූ චරිත ගුණාංග. නමුත් සැබෑ ආත්මික සහෝදරත්වයේ යනු කුමක්ද කියන එක බයිබලය තුලින් තේරුම් ගත්තා නම් මෙය තමයි හොඳම වේලාව. මා අද දවසේ ඔබට කතා කරන්න යන්නේ ක්‍රියාදාසෙවිනී පරිච්ඡේදයේ ආරම්භනා වූ විශේෂිත සේවයක්. ඒ තමයි සුදු පාවුල්තුමාගේ සේවය යුරෝපයට ඇතුල් වෙන ආකාරය අපි දකිනවා. පිලිප්පි වරුන්ට සුභාරංචිය ගෙන යා මහා සභාව ස්ථාපිත වීම තුලින් තමයි යුරෝපීය සේවාමන් පාවුල්තුමාගේ සේවය තුල ආරම්භන අවස්ථාව. ඉද අපි දන්නවා ඔබගේ දැනගැන්ම පිණිස පිලිප්පියුරුන්ගේ නුවර එවකට තිබුණු මහා බල අධිරාජ්‍ය තමයි රෝමය. ඔහුන්ට යටත්ව තිබුණා වූ නගරයක සුදෝ පාවුල්තුමා ගොස් සේවය ආරම්භ කරනවා. එහිදී තමයි මුණ ගැසෙන්නේ ලිදියා වගේ චරිත. ඉන් අනතුරුව ඔහුන් තුළ ඇති වෙන සබහ පිවිදීම ඔබ ඒ 16 වෙනි පරිච්ඡේදයේ කියවන්නේ. එහි අපි දකිනවා पाउल तुम्हारे अमीरी अध्यक्ष मेनमा नित्यानुकूल भाव त्वरव पाउल तुम्हाव साहसीलस्तुमाव सिरगत करनवा ओहुंट वेवेल पहार वल गहनवा दंडुका देगसनवा ओहुंट प्रशंसा गी कियनवा हास्कम सिद्धुवेनो इतिंग एवेनी पशुवी वक्ति बुनाव पाउल तुमा अद ओबट मट अवम वशेन मनुष्यो समग कथा करंड पुरुवा मे दैनट लोके पवतिन तत्वयत्तेक එවාගෙම ඇතමයිට රූපවාහිනිය නරඹන්න පුළුවන් අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් අවතීර්ණ වෙන්න පුළුවන් එහි තුල තිබෙන දේවල් සොයන්න පුළුවන් ඒ වගේම යම්කිසි පහසුකම් තිබෙනවා නම් අපිට මහා මග යන්න පුළුවන් කෙනෙක්ව බැහැ දකින්නත් පුළුවන් නීතිමය ප්‍රතිපාදනයක් අපිට තිබෙනවා නම් ඉතින් මේ සියලු දේට වඩා සුදෝ පාවුල්තුමා රෝමේදී සිරගත කරලා තිබෙන අවස්ථාවේදී ඔහු පිළිබඳව තීන්දුවට එළඹෙන්නට කලින් ඔහු සිරගත කර තිබෙන වේලාවේදී ඔහු ලියනවා ලිපියක්. ඒ ලිපිය ලියන්නේ පිලිප්පි වරුන්ට. ඔහු ලිපි රාශියක් ලියනවා. ඒ අතරින් එකක් පිලිප්පි වරුන්ට. මම කැමති ඔබ සමග කතා කරන්න මේ සහෝදරත්වයේ කියන දේ කෑම ටිකකට විනෝද චාරිකාවකට නැතම් සභාවේ ඉන්න පෞල් කීපයක් එකතු කරගෙන ස්නානයට යෑම හෝ ප්‍රීතිවීම කෑම හොයාගෙන ගිහිල්ලා
මේ වලින් ගොඩ නැගෙන්නේ ආත්මික සහෝදරත්වයක්ද නැත්නම් මාංශමය තත්වයකට පැවිත් අවසානයේ මෙසේ සහෝදරත්ව ගත වෙන අය අන්තිමට විරසක වෙනවා බෙදෙනවා නමුත් පාවුල් තුමා වගේ මිනිසෙක් තමා සේවය කරපු සභාවන් සමග සහෝදරත්වය තබාගත්තු විදිය දිහා බලද්දී මේ විශේෂයෙන්ම මේ කාලවකවානුව අපිව සිරගත වෙලා වගේ තිබෙන වෙලාවන් වලදී අපිට කැමකට යන්න බැරුව ගියාට බැහැ දකින්න යන්න බැරුව ගියාට විනෝද චාරිකා යෑමට බැරුව ගියාට මෙපමණ කාලයක් සහෝදරත්වයේ කියා සිතාගෙන සිටිය ක්‍රමවේද වලට වඩා බයිබලයේ තුල තිබෙන ආත්මික සහෝදරත්වය අපිට දැන් හරි ලෙස පාවිච්චි කරන්න පුළුවන්. අගේ පෞද්ගලික ඇදහිල්ලේ විශ්වාසය හා අධ්‍යක්ීම තමයි මොනම දුර රටක සිටියත් මොනම තැනක මිනිස්සු අපව බැහැ දැක්කත් නොදැක්කත් අපිත් එක්ක එක්සිට් වුණත් නැරත් සහෝදරත්වය කියන දේ හටගන්නේ ප්‍රේමණීය බැඳීමක් එක්ක. ඒ බැඳීම තුල සිටිනවා නම් අපිට ඔවුන්ට ඕනෑම වෙලාවක සහෝදරත්වයේ අධ්‍යක්ීම් තමයි ඔවුන්ට විපත්ති පැමිණෙනවා නම් ස්වප්නයක් පෙන්වයි දර්ශනයක් පෙන්වයි ඒ වගේම ඔවුන්ට කතා කිරීමට පෙළඹවීමක් ඇති කරයි ඒ වගේම ඔවුන්ව බහැදකි අද ගොඩ දෙනෙක් මේ ජීවිතයේ තිබෙන එක ස්වභාවයක් ඔවුන්ගේ සිත තුළ තිබෙන ප්‍රේමය බිඳුනහම ඔවුන් උඩඟුකමට පත් වුනහම ඔවුන්ට අඩුම ගානේ මිනිස්සෙකුට මෙවැනි වෙලාවක සමීප වෙන්නටවත් දුක සැප විමසන්නටවත් බලා ගන්නටවත් ඔවුන්ගේ සිත පෙළඹ වෙන්නේ නැහැ ප්‍රේමවන්තෙනේ සැබෑ සහෝදරත්වය චාරිත්‍ර අනුකූල උත්සව හෝ ක්‍රියාවන් නොවේ සැබෑ සහෝදරත්වය ප්‍රේමයෙන් පිරුණු හදවතකින් මිනිසෙකු සමග ඇති වී තිබෙනා වූ ක්‍රිස්තියානි බැඳීම ඒ බැඳීම බොහෝ අය තුල නැති වී ගොස් තිබෙනවා ඉතින් මේවා තමයි අපි දැන් ගොඩනගා ගන්න ඕනේ මම කැමති බයිබල් වචන කීපයක් ඔබ සමග බෙදා ගන්න පිලිප්පි වරුන්ට ලියන ලද පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වචනය අමතක කරන්න එපා මේ වෙලාව වෙන විටදී පාවුල් තුමා ඉන්නේ සිරගෙදර පාවුල් තුමාව එවකට තිබුණා වූ නීතියේ හැටියට දැන්වල වලින් බැඳලායි තිබෙන්නේ පාවුල් තුමාව රැක බලා ගන්න ඔවුන්ගේ නීතියේ හැටියට පැය ගණනෙන් ගණනාවට සොල්දාදුවෝ මාරු වෙනවා සොල්දාදුවෝ ඔහුව රැක බලා ගන්නවා මේකේ මැදකට එද්දී අපි දකිනවා රජගෙදරට පවා සුභාරංචිය ගමන් කරන්නේ ඔහු සමග සිටිය අය සමග සමීපෙන් සිටිය අය සමග කතා කළා දුර සිටිය අයට පාවුල් තුමා ලිපි වලින් තමගේ සහෝදරත්වය ආත්මෙන් ඔවුන් සමග සම්බන්ධතාවය පවත්වා ගත්තා මේක ඔබට තවත් තේරුම් ගන්න පුළුවන් කෙසේද ක්‍රිස්තුස් වහන්සේ අප සමග සහෝදරත්වය පවත්වන්නේ මේ මොහොතේදී පොළවත් එක්ක ඒ කියන්නේ මේ තිබෙන ව්‍යසන කාලය නැත්නම් වසංගත කාලයෙම නෙමෙයි මම කතා කරන්නේ ආත්මෙන් ශුද්ධාත්මෙනන් වහන්සේ සමග එම නිසා අපේ ආත්මයට නැගී එන්ට ඕන අප ප්‍රේම කරන අප බැඳී සිටින අය මෙන්න මෙතන තමයි මිනිසු සැබෑ සහෝදරයෝ නොවෙන්නේ සහෝදරියෝ නොවෙන්නේ සැබෑ සහෝදරයෝ සැබෑ සහෝදරියන් නොමැති තැන සහෝදර අත්වයක් ගොඩ නැගෙන්නේ නැහැ ඇතමුනි තාමත්ම සිත මුරණ්ඩුයි තද සිත තිබෙනවා කර්කශයි මේ සෑම දෙයක්ම තුල ඔවුන්ට සහෝදරත්වය දක්වන්න ක්‍රමවේදය දන්නේ නැහැ මෙන්න මේක කනගාටුදායක පැත්තක් මේ අපි දකිනවා තුන්වෙනි පදයේ සිට නුඹලා මට සිහිවන සෑම වේලේම නිතරම මාගේ සිළු යාඥාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාඥාවන් ඔප්පු කරමින් සහෝදරත්වය තුල තිබෙන පළවෙනි ගති ලක්ෂණයක් තමයි තමාගේ සිත තුල මතක් වෙන සෑම වේලාවකම තමා විසින් ප්‍රේම කරන්න උන් උදෙසා යාඥා කිරීමේ ගුණාංගය ඔබ දැන් ගේ ඇතුළට කොටු වෙලා සිටිනවා පාවුල් තුමා සිරගත වුණු සිදුවීමට මදක් සමානත්වයෙන් එනම් ඔබගේ යාඥා ලයිස්තුවේ මේ සියලු දෙනා ගැන යාඥා කිරීම ඔබට සිහි වෙන්න ඕන ඔබට මතක් වෙනවද මේ මිනිස්යා හරි ගමනක් යනවද මේ මිනිස්යාගේ தත්ත්වය මොකක්ද බොහෝ දෙනෙකු සහෝදරත්වයේ පළුදු කරගන්නේ උඩඟුකම නිසා මම ඒකට ඔබට උදාහරණයක් දෙන්න යනවා දෙවියන් වහන්සේ ආදම් සහ ඒව කියන තුන් දෙනා අතරේ තිබුණේ ඊටාත්ම සමීප බැඳීමක්
නිතර කතා කළා නිතර විමසුවා නමුත් ආදම් සහ ඒව ඉතාමත්ම අකීකරුව දෙන්න එක්සිත් වුණා හරියට අනනියස් සහ සප්පීරා වගේ වරදක් කරන්න ආදම් සහ ඒව එක්සිත් වුණා අනනියස් සහ සප්පීරා වගේ වරදක් කරන්න ඒක මූලමය කාරණාවක් නොවනත් අනනියස් සහ සප්පීරා වගේ ආදම් සහ ඒව දෙදෙනා එකතු වී දෙවියන් වහන්සේට විරුද්ධව හැසිරෙන්න අකීකරු වෙන්න තීරණය කළා ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙවියන් වහන්සේ සමග තිබුණා වූ සමීපත්වය ඒ තිබුණා වූ අභිමුඛය බිඳුණා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා ආදම් සහ ඒවව හොයමින් නැවිත් කොහෙද ඔබ ඉන්නේ කියලා හොයන්ට ඒ දෙන්නා කරපු දේ තමයි ඈත් වෙලා ගිහිල්ලා Tamanගේ වරද හදා ගන්නවා වෙනුවට හැංගිලා ඉන්න හැදුවා දැන් අද සමාජය තුලත් සමහරකට ලිපියකට පිළිතුරු බඳින්නේ නැහැ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන්න කැමති නැහැ ඒ වගේම බෑ දකින්න කැමති කිව්වත් මග හරිනවා මේ සහෝදරත්වයේ පළුදු වීම ප්‍රේමවන්තෙනි සභා පාලක වරුන්ගේ සිට සියලු දෙනා අතරේ මෙබඳු ආකාර බෙදීමක් තිබෙන්නට බෑ අපි සමීප සහෝදරත්වයකට ගොඩ නැගෙන්න ඕන පළවෙනි කරුණ ප්‍රීතියෙන් යාඥා ඔප්පු කරමින් පළවෙනි දවස පටන් දැන් දක්වා සුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. පිලිප්පිවරු ඉතාමත්ම උවමනාවෙන් දායක වුණා සුභාරංචියට. ඔවුන් පඬුරු වලින් පවා දායක වෙනවා පාවුල්තුමාගේ සේවයේදී. පාවුල්තුමා කියනවා මම නුඹලා ගැන යාඥා කරනවා නුඹලා මගේ සේවයට ගොඩාක් අත දීපු අය මම ඒ වගේන සිහි කර කර ස්තුති කරනවා මේ මොකක්ද සිද්ධ වෙන්නේ සහෝදරත්වය ආත්මය තුල ගොඩනැගෙමින් තිබෙනවා මෙන්න මේ తత్వය අද සියලු පාලක වරුන්ගේ සිත්වලට එන්න ඕන ආත්මයට එන්න ඕන වැතිමතාව බැහැ දකින්න බැරුව ඇති නුත් සොයලා බැලුවාද කතා කරලා බැලුවාද දුර රටක Tamanට පක්ෂපාතී අය පමණක් නොවේ සහෝදරත්වයේ ඉන්න ඕනේ Tamanට උදව් කරපු අය පමණක් නොවේ ක්‍රිස්තියානි ප්‍රේමයට අයිති සියලු දෙනා Tamanට කතා කරන්නට සමීප වෙන්න තමා දකින සභාවල් දන්නා අය මේ හැම කෙනෙක් ගැනම මතක් වීම සහෝදරත්වයේ කොටසක්. අද මෙවැනි ආත්මික රහස් බොහෝ කිතුණුවන් තුල නැති වෙලා තිබෙනවා. කාලය වේගෙන් ගෙවෙන නිසා මා කැමති ඊළඟට 6 වෙනි වචනයට යන්න. නුඹලා තුල යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සීක යන මේ විශ්වාසය ඇතුව සිටිමි. ඒ වගේම ඔවුන් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට මේ කාලයේදී බලාපොරොත්තුවක් අවශ්‍යයි. අපි සේවය කරපු ස්ථාන, අපි බැහැ දැක්ක අය, අපි ඇසුරු කරපු අය නුඹලාව දෙවියන් වහන්සේ අතහරින්නේ නැහැ. බලාපොරොත්තුවක් සහිත ඇදහිල්ලක්. හත්වෙනි වචනය. නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනා කරන්නට මට යුතුය. කල්පනාවේ තිබෙනවා මේ සහෝදරත්වය පෞල්තුමා කල්පනා කරනවා ලිදියා ගැන සිතනවා ඇති ඒ වගේම ලිදියාගේ පෞලයා ගැන සිතනවා ඇති ඒ වගේම අර සිරගෙදරදී ගැලවීමට ආවා වූ ඒ ජේලර්වරයා ඒ කණ්ඩායම් ගැන සිහි කරනවා ඇති මේක තමයි සහෝදරත්වය මේක තමයි එකිනෙක කෙන අතර තියෙන බැඳීම ප්‍රේමවන්තනි ආත්මින් ජීවත් වෙන කල්ලි ශුද්ධාත්මන් වහන්සේ මතක් කර දෙනවා මට යුතුය මක් නිසාද මාගේ බැඳුම් වලදී සුභාරංචිය ගැන උත්තර දීමේදී එක ස්ථීර කිරීමේ නුඹලා සියල්ලන් මා සමග අනුග්‍රහයට පංගුකාර සිටින බැවින් නුඹලා මාගේ සිතේ ධර්මී ඒ සිත තුල තිබෙනා වූ తత్వය සිත තුල තිබෙනා වූ తత్వය එනම් සිතේ තිබෙනවා කල්පනාවේ තිබෙනවා ආත්මෙන් යාඥා කරනවා ඔවුන්ට ගුණවන්ත වෙමින් ඔවුන් ගැන ස්තුතිවන්ත වෙනවා මේක තමයි සහෝදරත්වය අර කෑම ටිකක් කන එක දේව මෙහෙන් පස්සේ සංග්‍රහයන් දක්වන එක මම මේක ලෝකේ දැකලා තියෙනවා ගොඩක් මිනිසුන්ට කැම දෙන එක නරක දෙයක් නොවේ කුසගිනි ඇත්තාට කණ්ඩ දිය යුතුයි ඒක අනිවාර්යයෙන්ම ඒකට ජාතියක් ආගමක් කුලයක් වර්ණයක් වර්ගයක් නැහැ මිනිසුන්ට නැති බැරි කෙනාට සැලකීමේදී මේක නා ස්වභාවය කෙනාද පිට කෙනාද කියා එහෙම අදහසක් දරන්න බෑ ඒක නා සතුරුකම් කරපු කෙනාද නැති කෙනාද කියලා අපිට බලන්න බෑ අපගේ සහෝදරත්වය තුල ආත්මික බැඳීමේදී මිනිස්සු ජීවත් වෙන ආකාරමේදී කියනවා අවසාන වශයෙන් මම ඉදිරි වචන ටික ගන්නම් 8 වෙනි වචනය
එසේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ඇලුම් කමෙන් මම නුඹලා සියල්ලන් කෙරේ කොපමණ ආශාව ඇත්තෙන්ද කියා දෙවියන් වහන්සේ මට සාක්ෂි වෙනසේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා නුඹලා ධර්මිෂ්ඨකමේ පළවලින් පූර්ණව උතුම් වූ දේවල් ඒත්තු ගන්න උඹලාට පුළුවන් වෙන්ටත් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්නත් නුඹලාගේ ප්‍රේමය දැනගෙන මෙන්න ASCII ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වෙන පිණිස යාඥා කරමි මෙතන පාවුල් තුමා යාඥා කරන්නේ මෙම සිරගෙදර ඉඳලා මොහුන්ගේ ආර්ථික නැගිටීම ගැන නෙවෙයි ධර්මිෂ්ඨකමේ ඵල දකින්න ධර්මිෂ්ඨකමේ ඵල ඒ ඵල මොනවාද ක්‍රිස්තුස් වහන්සේ කෝ නුඹලා ගොස් ඵල දරන පිණිසත් ඒ ඵලවල පවතින පිණිසත් බොහෝ දිනකට ප්‍රේමය එකපාරට හටගන්න ලේසි ප්‍රේමවන්තෙනි මුදල් දුන්නාම කෑම දුන්නාම ඒ වගේම සලකපුවාම තමන්ට පක්ෂපාතිව වචන පාවිච්චි කළාම බොහෝ අය හරි ඉක්මනින් ඵල දරනවා කොහොමද ඵල දරන්නේ ඔව් මේගොල්ලෝ අපිට ලැබියාවක් තියනවා බැඳීමක් තියනවා මේගොල්ලෝ අපිට ආදරේ නමුත් එක සුළු වරදක් ඔවුන්ට කළොත් එක අවස්ථාවක ඔවුන්ගේ හෝ වරද පෙන්වා දුන්නොත් සහෝදරත්වය බිඳ ගන්නවා ඇයි හේතුව ඵල දරුවට ඵල පැවතුන් නැති නිසා හැබැයි ඵල පවතින මිනිහෙක් තමන්ට විරුද්ධව කොච්චර මිනිස්සු හැසිරුණත් තමන්ව එපා කරලා තිබුණත් තමන්ව ද්වේෂ කළත් ඔවුන්ගේ තිබෙන දෙයින් තමාව පාගා දමන්න හැදුවත් ඒ මිනිසා කවමදාක්වත් ධර්මිෂ්ඨකමේ ඵල ඇති කෙනෙක් ආත්මික සහෝදරත්වෙන් කිසිවෙක්ව අයින් කරන්නේ නැහැ ඒක තමයි සැබෑ ආත්මික භාවය කියලා කියන්නේ එම නිසා මේක ඊටාත්ම හොඳ කාලයක් මේක ඊටාත්ම හොඳ අවස්ථාවක් ඔබ එකිනෙක කෙනාගේ අතිමති පොතේ කියනා වගේ දේව වචනය බඳලා නැත එනිසාම වචනය තුලින් අපිව බඳ තිබෙනවා වෙන වෙන විලංගු වලින් මේ වෙලාවේ පාරකට යන්න බෑ ඒ වගේම අන් අය සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන්න බෑ ඇසුරෙදි මේ සියලු දේ තිබුණත් අපේ ආත්මය බඳලා නැහැ කිසිම තැනක අපිට ආත්මයෙන් පියාසර කරන්න පුළුවන් මෙතන ඉඳලා ඇමරිකාවට අපිට යන්න පුළුවන් එංගලන්තයට අපිට යන්න පුළුවන් වෙනත් රටවල් වලට අපිට යන්න පුළුවන් අප්‍රිකාවට යුරෝපයට ආසියාවට අපේ ආත්මයෙන් අපේ සම්බන්ධතාවය කිනෙක් වෙන අතර තිබෙනවා එවිට අපි ආත්මයෙන් මුණ ගැසෙනවා ස්වප්නවලින් මුණ ගැසෙනවා එකිනෙක කෙනාට ප්‍රේමය අපි පණිවිඩේ රැගෙන යනවා අපේ ඇදහිම තුල තිබෙන ආත්මික සහෝදරත්වයේ මෙයයි එම නිසා කල්පනා කරන්න හොඳට තේරුම් ගන්නට ඔබ ආත්මයෙන් පිරුණු මිනිසෙක්ද පාවුල් තුමා සිරගෙදර සිටින කලත් තමාගේ සේවය කළ සියලු ක්‍රිස්තුස් වහන්සේගේ සභාවන් සමග කෑමෙන් බීමෙන් භෞතික ආශිර්වාද වලින් නෙවෙයි සහෝදරත්වයේ ප්‍රවත්ත ගත්තේ ආත්මෙන් අන්න එයයි සැබෑ ආත්මික සහෝදරත්වය අද සහෝදරත්වය කියන වචනය මිනිස්යෝ පටලවාගෙන තිබෙනවා බොහෝ අයගේ සහෝදරත්වය අන්තර්ජාලයට සීමා වෙලා බොහෝ අයගේ සහෝදරත්වය කෑම බීමට විනෝද චාරිකාවට පක්ෂ වජනයට සීමා වෙලා ඒක සහෝදරත්වේ නොවේ මිත්‍රවරුනි එම නිසා අපේ ඇදහිම අපි තව තවත් ගැඹුරෙන් පවත්වා ගමු දෙවන් වහන්සේගේ කරුණාව අධික ලෙස ඔබ දකීවි ලොවට පිළිතුරු ලැබිලා හමාරයි දැන් උන්වහන්සේ පිළිතුරු ස්ථිර කරાવી දෙවන් වහන්සේ ඔබ සියල්ලන්ටම අතිශයින්ම ප්‍රේම කරමින් වඩ වඩාත් ආශිර්වාද කරනවා ඇතී